स्वर्ण जयंती राज्य नाट्युलेपत्ने महरगम जाति तरुण सेवा सभा रंगहलेमस्थावट जनाधिपति रनिल विक्रम सिंह सांस्कृतिक कटियत माते विद्र विक्रम नायक सह नाट्यवेदींद्र साकेटिया ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට මේ අවස්ථාවෙන් සමුරු තිරණයක් පිරිනමනවා. නාට්‍ය උළෙල සංවිධානය කිරීමේදී ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යවරයාට සහ එම මාත්‍යංශයට විරෝධය පා රාජ්‍ය නාට්‍ය උළෙලේ උපදේශක සභාපතිත්වෙන් පරාක්‍රම නිරියල්ල මහතා සිය දොරෙහි ඉවත් වන බව මෙලෙස ප්‍රකාශ කළා. මේ නාට්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසයේ නොමැකන මතක සටහන් තිබුණු නාට්‍යකරුවන් කවුද යන්න අපි දන්නවා. ඒ දැනුම අනුව විදේශයන්නි අපේ මෞබිමේ නාමය සටහන් කළ නාට්‍ය කලාකරුවන් තිදෙනෙකුට සහ කලාකාරීකට එකහිම සම්මාන පිළිදීම සුදුසුය කියා යෝජනා කළා. නාට්‍ය උත්සව ඉතිහාසය ස්වේච්ඡාවෙන් ලේඛනගත කරමින් අනුපමේය මෙහෙවරක් සිදු කළ ප්‍රවීණ කලාකරුවෝ නාලන් බෙන්ඩිස් මහතා මෙම සංවත්සර උළෙලේදී එකහිම ලක්විය යුතුයි අපි යෝජනා කළා. ඒ වගේම මේ සම්මාන උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස බැඳෙමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමාට නාට්‍ය වේදී කලයි චිල්ලම් මැතිතුමාට නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමාට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යයේ සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතියට කළ දායකත්වය සලකා ප්‍රදානය කළේ රාජ්‍ය නාට්‍ය ප්‍රදේශක මණ්ඩලය යෝජනා කළා. එතෙ තිදෙනෙක් යෝජනා කළේ මීට පෙර තිදෙනෙකුට එම සම්මානය ප්‍රදාන කර තිබෙන බව දැනගෙනයි. නාට්‍ය ගීත සම්මානය ප්‍රදානය පිළිබඳ ප්‍රතිපත්තිය රෙගුලාසියක් කොහෙවත් සටහන් වෙන්නේ නැහැ. අපේ නිර්දේශ මත මේ තිදෙනාටම එම නාට්‍ය ගීත සම්මානය බාර ගැනීමට පැමිණ ලෙස ගෞරවණීය ලෙස දන්වා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආයුධයේ අත්සනේ 2023 නොවැම්බර් 11 වෙනිදා ආරාධනා ලිපි යවා තිබෙනවා. ඊට පසුව නැවතත් එම අධ්‍යක්ෂිකාවගේ අත්සනේ නාට්‍ය වේදී දක්ල සිරිවර්ධන මහතා 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවනවා. එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්මේ තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට ඉමිනේතු සම්මානය ලබන අවුරුද්ද දෙනවා කියලා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියෙම හැදුවේ? මේ සම්මාන යෝජනා කළ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව මේ ගැන දැනුවත් කරා. උපදේශක සභාවෙන් තීරණයක් කරපු කාර්ය වෙනස් කළේ මොකද? කොහොමද? කවුද? මේ ගැන විමසීදී මට දෙපාර්තමේන්තුවේ දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව මෙම වෙනස කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙවෙයි මේ ලෝකේ කොහේරිවත් සිද්ධ වුණා කියලා මම අහලා නැහැ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නලක් නාට්‍ය කලාකරුවෙකුට කළ අගරුවක්. සදාචාරයට පටහැනි නොපනක්කම නාට්‍ය උත්සව ඉතිහාසයේ මෙම 50 වෙනි සංවත්සරයේදී ඇති කළ මකා දැමිය නොහැකි කිරුණ ඇමතිතුමාට අධ්‍යක්ෂකවරයාට ගැළපෙන ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ උපදේශක මණ්ඩලයේ තීරණ අත්වනු මත වෙනස් කරන්න පුළුවන් නම් මම සහ අපි මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තීරුවක් නැහැ. මේ නිසා මම මේ වේදිකාවේ කාර්යක බයිස්කෝප්පයේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිත්වයෙන් සහ ඒ සමාජිකත්වයෙන් ඉවත් වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට දැනගන්න